ආයුබෝවන් කියලා පිළිගන්නවා සිටු දනාම tech.lk විතින් ගේන අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ අද මම වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාලට තියෙන ගොඩක් ප්‍රශ්නයක් තමයි ෆෝන් එකේ කොච්චර ෆෝන් එකට සිග්නල් තිබ්බත් ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩුකම. ඉතින් මේ ගොඩක් කට්ටිය ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නෙට තමයි මම වීඩියෝ එකෙන් විසඳුමක් අරගෙන ආවේ. ඉතින් මම විසඳුම් දෙකක් අරගෙන ආවා මේකට. එකක් තමයි මේක ඇප්ලිකේෂන් එක يعني ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඇප්ලිකේෂන් එක මාර්ගයෙන් හදාගන්නේ කොහොමද මේ ස්පීඩ් එක වැඩි වෙන විදිහට. ඒ වගේම තමයි ෆෝන් එකේම තියෙන සෙටින්ග්ස් වලින් මේ ස්පීඩ් එක වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම රතු පාට subscribe button එක ඔබලා අපේ YouTube channel එක subscribe කරන්න මතක් කරන්න එපා. ඊට පස්සේ bell icon එකත් ඔබලා අපි ඉස්සරහට දාන වීඩියෝ වල notification ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ ඉස්සරවම මම ඇප්ලිකේෂන් එකකින් කොහොමද මේක වැඩ කරන්නේ කියන එක දි කියලා දෙන්න. يعني ස්පීඩ් වැඩි කර ගන්න විදිය. මම ඉතින් මුලින්ම Play Store එකට ගිහිල්ලා සර්ච් කරන්න ඕනේ DNS changer කියන ඇප්ලිකේෂන් එක. ඉතින් මම මේක දැනටම සර්ච් කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි ඇප්ලිකේෂන් එක. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කර ගන්න ඕනේ. මුලින්ම මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේක ඕපන් කරගන්න. ඉතින් මේ විදිහට තමයි ඕපන් කරගත්තාම තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේක කරන්න තියෙන්නේ. ඔයාලට තියෙන මෙතන උඩින්ම choose DNS provider කියලා. ඉතින් අපි ඒකට ගිහිල්ලා ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. Google DNS කියලා එකක් තියෙනවා. ඉතින් අපි මේ Google DNS කියන එක select කරන්න ඕනි. select කරලා ඔයාලට පේනවා මෙතන start කියලා button එකක් තියෙනවා. ඉතින් මේ start button එක select කරන්න ඕනි. ඊට පස්සේ මේ පොඩි ad එකක් යනවා. ඉතින් මේක අපිට close කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මේක connect වෙලා දෙනවා කියලා බලා ගන්න. ඉතින් ඔයාලා මේ connect කරලා පස්සේ ඔයාලට වෙනදට වැඩි සාමාන්‍ය තරමක වේගයක් ඉන්ටර්නෙට් යද්දී ඔයාලට දැනෙයි. ඉතින් මේක ඔයාලා කරලම් බලන්න ඕනි. ඉතින් ඔයාලගේ ඔයාලා තමයි දන්නේ මේක කොහොමද මේක ස්පීඩ් එක කොහොම වෙයිද කියලා. ඉතින් ඔයාලා තියෙන තත්ත්වයේ ඊට පස්සේ කරපුවාම තියෙන තත්ත්වයේ අනුව ඉතින් ඔයාලට පුළුවන් මේ ස්පීඩ් එක බලාගන්න. ඉතින් ඇත්ත වශයෙන්ම මගේ තරමක ස්පීඩ් එක වැඩි වුණා මේ ක්‍රමෙන්. ඉතින් ඔයාලට මේක අත්හදා බලන්න පුළුවන්. හොඳයි ඊට පස්සේ යමු අපි ෆෝන් එකේ සෙටින්ග්ස් වලින්ම කොහොමද මේක ස්පීඩ් එක වැඩි කරගන්නේ. මේ ෆෝන් එකේ සෙටින් වගේක් ඕපන් කරගෙන කොහොමද මේවා ස්පීඩ් එක තරමක් වැඩි කරගන්නේ කියන එක ගැන තමයි මම ඊළඟට කියන්නේ. හොඳයි යාළුවනේ මම මේක DNS කින් එක දැන් මම ස්ටොප් කරගන්නම් මෙතනින්. හොඳයි මේ ස්ටොප් කරගත්තා. ඊට පස්සේ මේ සෙටින්ග්ස් වලට යන්න ඕනි. සෙටින්ග්ස් වලට ගියාට පස්සේ ඔයාලට තියෙනවා වයර්ලස් ඇන්ඩ් නෙට්වර්ක් කියලා. දෙයකට යනනේ මොබයිල් නෙට්වර්ක් කියලා එහෙම තියෙන එකේ. ඊට පස්සේ ඔයාලට තියෙනවා මොබයිල් නෙට්වර්ක් කියලා එකක් බලා ගන්න පුළුවන්. ඊට මේ මොබයිල් නෙට්වර්ක් කියන එකට යමු. හොඳයි මොබයිල් නෙට්වර්ක් කියන එකට පස්සේ ඔයාලට සමහරවිට මේ සෙටින්ග්ස් ඔයාගේ ෆෝන් එකේ ඕපන් කරලා තියෙන ඕපන් කරලා නැති වෙලා තියෙන පුළුවන්. ඉතින් ගොඩක් කට්ටියගෙන මේවා ඕපන් කරලා ඇති. සමහර කට්ටියගේ ඕපන් කරලා නැතුව තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මුලින්ම ඕපන් ඒ කියන්නේ එනබල් කර ගන්න ඕනේ ඩේටා රෝමින් කියන එක. හොඳයි ඒක එනබල් කරගත්තාම ඊට පස්සේ මෙතන යට තියෙනවා 4G කියලා. ඉතින් මේ 4G කියන එකත් එනබල් කරගන්න. එතකොට ඔයාගේ 4G ඔන් වෙනවා ෆෝන් එකේ. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන ඇසස් පොයින්ට් නේම්ස් කියලා එකක් වරහන් ඇතුලේ තියෙනවා APNS කියලා. ඉතින් අපි ඒක ඕපන් කරගන්න ඕනි.
ඒක ඕපන් කරගත්තාම ඔයාලට මේ විදිහට පෙන්වනවා. කියන්නේ ඔයාගේ මොන සිම් එක තිබ්බත් මේ විදිහට පෙන්වනවා. ඊට පස්සේ ඔයාලට කෙළවරේ කියන්නේ වම් පැත්ත දකුණු පැත්තේ කෙළවරේ බලා ගන්න පුළුවන් පොඩි සලකුණක් තියෙනවා අයි හැඩයට. ඉතින් ඒ සලකුණ ඔබන්න ඕනි. ඒක එබුවට පස්සේ ඔයාලට පුළුවන් මෙහෙම පල්ලෙහාට යනකොට බලා ගන්න APN ප්‍රොටෝකෝල් කියලා එකක් තියෙනවා. ඉතින් ඒ APN ප්‍රොටෝකෝල් කියන එක ඕපන් කරගන්න ඕනි. හොඳයි, ඒක ඕපන් කරගත්තා. ඊට පස්සේ තියෙනවා IPv4 කියලා එකක් තියෙනවා, IPv6 කියලා තියෙනවා. ඉතින් මේ දෙක වෙන වෙනම තියෙනවා. ඒවලට යටම බලා ගන්න පුළුවන්. ඒ දෙකම එකට තියෙනවා. ඉතින් අපි එකට තියෙන එක තමයි සිලෙක්ට් කරගන්න ඕනි. ඉතින් මම සිලෙක්ට් කරගත්තා මේ විදියට. ඊට පස්සේ මේ විදියට බලද්දී ඔයාලට පේනවා මෙතන බියර කියලා එකක් තියෙනවා. ඉතින් මේක ඕපන් කරගන්න ඕනේ. එතකොට තියෙනවා LTE කියලා එකක්. ඉතින් මේ LTE කියන එකට ටික් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක අනික එක ටික් එකක් වැඩිලා තියෙනවනේ, ඒක අන්ටික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක අපි ඕකේ දෙමු. දීලිවරල වලට බුණා උඩම දකුණු පැත්තේ කෙළවරෙන් බලා ගන්න හරි ලකුණක්. නැත්තම් ඔයාලගේ සමහර දැන් මගේ ෆෝන් එකේ තියෙන හරි ලකුණක් සේව් කරගන්න. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ 33ක් තියෙන්නත් පුළුවන්. ඒ 33 හරහා ගිහිල්ලා සේව් කරගන්න පුළුවන්. ඉතින් කොහමද මේක සේව් කරගන්න පුළුවන්? මම මේක සේව් කරගන්නවා. හොඳයි, මම සේව් කරගත්තා. ඊට පස්සේ access point names කියන එකට යටින් තියෙනවා network mode කියලා එකක්. ඉතින් මේ network mode කියන එකට යන්න ඕනි. ඉතින් මේ network mode කියන එකට පස්සේ ඔයාලගේ සමහරට වැටිලා තියෙන්න පුළුවන් මේකට. ඒ කියන්නේ මේකට select කරලා තියෙන්න පුළුවන් මේ මම දාලා තියෙන එකට. ඉතින් ඒක උඩම එකට select කරන්න ඕනි. ඒක LTE WC DMA GSM auto කියන එකට ඒකට සේව් කරගන්න ඕනි. සමහරලාට ඒක ඔටෝම සේව් වෙනවා මේ විදිහට. ඉතින් මේ විදිහට තමයි අපි ෆෝන් එකේ සෙටින්ග්ස් වලින් මේක හදන්නේ. ස්පීඩ් එක ෆෝ මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක. ඉතින් මේක වැඩ කරන්නේ Wi-Fi වලට නෙමෙයි, මේක මොබයිල් නෙට්වර්ක්. ඒ කියන්නේ Wi-Fi කියන්නේ සිම් එකේ තියෙන, කියන්නේ ඩයලොග් හෝ මොබිටල් හෝ අපි සිම් එකෙන් ඉන්ටර්නෙට් යනවා නම් ඒකේ ස්පීඩ් එක තමයි මේකේ වැඩි වෙන්නේ. ඉතින් Wi-Fi වල එහෙම එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද Wi-Fi වල සිග්නල් තියෙනවා නම් ඒ ෆෝන් එකෙත් එක්ක ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ සෙටින්ග්ස් ටික හදාගත්තම ඔයාලට පුළුවන් සාමාන්‍ය තරමකට, කියන්නේ වා ගියාට වැඩිය අනිවාර්යයෙන්ම වැඩි වේගකින් අනිවාර්යෙන් ඉන්ටර්නෙට් යන්න පුළුවන් සහ YouTube එකට යන්න පුළුවන්. ඉතින් යනුනේ ඒක තමයි මම අද අරගෙන ආපු වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න මතක් කරන්නත් එපා. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයගොල්ලෝ